හුස්මක හැංගිලා නිල් නෙතු මත හිත රැඳිලා ඇබැහින් මා දුටු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් උම්මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හුස්මක හැංගිලා හුස්මක් තරමට මිනිසුනේ 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 ඔබට කියන්න මචං මෙන්න මේ කනට මී පැණිවක් කරලා ඊට පස්සේ සබම් පෙනත් දැම ඔය සීන් එකෙන් සතුටු වෙන්න. මේ ඈ ඔබ පාඩම් කරන්න කියන්නේ? ආ සතුටු වෙන්න. මම පාඩම් කරන්න යන්න හදනකොටම උඹේ මනමෝහිනී කටහඬ මෙහෙම ඇහුණා. ඊට පස්සේ සතුරු වෙන්නේ චුම්බක ශේෂ්ඨ යණයක් මෙහෙම ඇදෙනවා වගේ මම මෙහෙම ඇදිලා ආව සතුරු වෙන්නේ. මේ ඉතින් කියපන්කෝ. දැන් ඔබ කොන්සර්ට් එක ලෑස්තිද? ඔබන් මම මේ සින්දුව කියපුවා තමයි ප්‍රැක්ටිස් කරා. ඉතින් මේ කාලෙකට පස්සේ නම් ඔඩියන්ස් එක්ක ඉස්සර පර්ෆෝම් කරන්නේ. ඉතින් චකිතයක් නැතුව නෙමෙයි. හරි. ආලෝක. මේ මං උඹෙන් මචං සීරියස් ප්‍රශ්නයක් අහන්නද? හැබැයි සතුටු වෙන්න. මමට අවංක උත්තරයක් දෙන්න ඕනේ. හරි. උඹ කවදිනද බං සීරියස් ප්‍රශ්න? ඕකනේ බං ආලෝක උඹත් එක්ක මුකුත් කරන්න බෑ කියන සතුටු වෙන්න. දැන් බලපන්. හරිද? මං ඉඳලා හිටලා මේ අවංකව දෙයක් කියද්දි උඹ ඒක මාව විහිළුවට ගන්නවනේ බං. කියපගේ මොකද සීනේ? හරි. දැන් බලපන්. දැන් ඔය උඹේ ඔය ජීවිතේ තිනවනේ. දැන් උඹේ ඔය ජීවිතේ හරියටම ග්‍රීස් ගොඩක් උඩ කකුල තිබ්බම ස්මූත් එකට යනවා වගේ දැන් යනවනේ. හරි. දැන් බැරි වෙලාවත් හරි සතුටු වෙන්න. දැන් බැරි වෙලා හරි දැන් උඹේ ඔය ජීවිතේට මචං එකපාර ලොකු සුළි ගුණාවටුවක් එනවා. කීපම් මම මොකද උඹ කරන්න කියලා? ආ කීපම්. උඹ දන්නවද රුචියා? ඔය මහා රූස්සකස් තියෙන්නේ. ඒවල මුල් පොලොට ඇද්දට පස්සේ ඔය මොන සුළි සුළඟකටවත් දැන් මචං ඒවා බිම දාන්න. ආ. දෙතර උඹ කියන්නේ මොන සුළි ගුණාවටවත් මෝ බිම දාන්න බෑ කියලාද? ඈ? නැත්නම් උඹ කියන්නේ මේ උඹ තාම ලොකු රූස්සකසක් නෙවෙයි කියලාද? කියම්බන්. මාලකුර සාහිත්‍ය දාලා ප්‍රශ්නවලට සාහිත්‍යයෙන් උත්තර දුන්න අපිට තේරුම් ගන්න බෑනේ. ඔඩියෝ මං කිව්ව දැන් මගේ මුල් පොලොට ඇදලා ඉවරයි කියලා. දැන් මම වට්ටන්නවත් බිමට දාන්නවත් කාටවත් බෑ. හා හම්බෝ ඇති හන්ද ඒ ආලෝක ඇත්තටම සතුටු වෙන්න අපේ ජීවිතේ ඉස්සරහට මොනෝගේ සුළු ගුණවත් වෙයිද දන්නේ නැහැ නේ මේ. මලහංගු. මම ලබන සතියේ එන්න වෙන්නේ නැහැ නේ සතුටු වෙන්න. ඔව් කල් ගියේ නැත්නම් අනිවාර්යෙන් එනවනේ මං ඇත්තටම. මම දන්නවා බෝ. මම දන්නවා ඔබ එන්නද නැද්ද පුළුවන් නිසා නෙමෙයි. වෙන දෙන වගේ ආරක්ෂාවට. කිසි දෙයකට බය වෙන්න එපා. මට මුකුත් වෙන ගන්න. අනිත් එක කොන්සර්ට් එක සින් කරන්න ගියා කියලා මට මොනවද වෙන්නද බං? කකෙන පුපුරා ධූලි වගුරා සින්දුනු දියව සාපදෙ අහස අඹරා මොනවද කොහෙද හිටියේ මිගාර? ඔයා ෆෝන් එකක් ආන්සර් කරන්නෙත් නෑ. ඒ මදි වලට බලන්න ඔයා පරක්කු වෙත් එක්ක. මං හිතාගෙන හිටියෝ ආ තව ටිකක් වෙලා ගියොත් අහකෝ හැරිලා යන්න.
ඔච්චර බයින්න එපා, ඒක දරාගන්න අමාරුයි. මං කිව්වනේ සෙමින එකක් ඇතුළේ ඉන්නේ කියලා, කොහොමද ඉතින් මං ෆෝන් ආන්සර් කරන්නේ? තේරෙන්නේ නැද්ද? අනික මං විනාඩි 10කට කලින් ආවනේ. මං පැය කාලක් මෙතන මිගාර. ඒ කියන්නේ ඔය වේලසනින් ඇවිල්ලා? වේලසනින් ඇවිල්ලා කියන්නේ මං ඔයාව හම්බ වෙන්නනේ ආවේ මිගාර. දැන් ඔයාව හම්බෙන එකත් වැරදි. අයියෝ මේ ඔය මූඩ් එක කඩා ගන්න පොඩ්ඩක්. සම්ඩු මූඩ් එක. හරි දැන් කියන්න විස්තරේ මොකද්ද කියලා. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට අර මිනිස්සයා නෑදෑ සනුහරයම එක්කව මාව බලන්න අපේ ගෙදර. කවුද අර ඉංජිනේරු කාරේ? ඔව්. ආවෙත් හයි ක්ලාස් වාහන දෙක. ඒක දැක්ක විතරයි අපේ අම්මගෙස් දිලිසෙන්න ගත්තා. මම උට පැහැදිලිවම කිව්වා ආය යන්න එපා කියලා. හරි මම බලා ගන්නවා උත් එක්ක. මිගාර ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සයා ආපු එක නෙවෙයි. ඒ මිනිස්සයා වෙල කරපු වැඩේ. ඇයි මොකද්ද කළේ? ඒ මිනිස්සයා හැමෝම ඉස්සරහා කිව්වා මගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාට ඇවිල්ලා තර්ජනය කළා කියලා මෙහෙ එන්න එපා කියලා. ඒ වගේම එයා අද මෙහෙ ආවහම ජැකට්වත් බය නැති කෙනෙක් කියලා ඔප්පු කරන්න කියලා. නෑ. ඊට පස්සේ ඒ මිනිහා හැමෝම ඉස්සරහා කිව්වා එයාව කසාද බඳිනවා නම් ඔයත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා. හැබැයි මම ඒක පිටින් දාලා කිව්වා කසාද බඳින්න කලින් දැම්ම මට නීත් දාන කෙනෙක්ව මම බඳින්න කැමති නැහැ කියලා. ඔය තියෙන කෙල්ලේ මොලේ? ඒක නෙවෙයි මිගාර. ඒ මිනිස්සයා ගිය වෙලේ ඉඳන් අපේ ගෙදරින් ඔයා ගැන අහනවා. මං ඉතින් බැරිම තැන ගෙදරට කිව්වා ඔයා ව්‍යවසායකයෙක් කියලා. මලා. ඊට පස්සේ ගෙදරින් කිව්වා ආව ඉක්මනටම ඇවිල්ලා හම්බ වෙන්න කියලා. මේ එන සෙනසුරාදාම ඔයාට ගෙදර එන්න කියන්නේ කිව්වා. ඒ කියන්නේ දවස් පහකින්, ඔව් දවස් පහකින් මට ව්‍යවසායකයෙක් වෙන්න වෙනවා. එහෙමද? අනේ විහිළු නෙවෙයි මිගාර. අපි දැන් මොකද කරන්නේ? ශාමි, ඔයා කසාද බඳින්නේ රස්සාවක් නෙවෙයි. අනික ඩොක්ටර් කෙනෙක්ව මැරි කරත්, ඉංජිනියර් කෙනෙක්ව මැරි කරත්, ඇක්ටර් කෙනෙක්ව මැරි කරත් ඒ මනුස්සයා ගාව මනුස්ස කන් නැත්තම් පට්ටමෙන් වැඩක් නැහැ. තේරුණාද? අනික මනුස්ස කමන් නැති මනුස්සයෙක් කසාද බැන්දොත් ඔයාලා ජීවිත කාලෙම සිද්ධ වෙන්නේ දුක් විඳින්න. තේරුණාද? ඉස්සිලි ගක්කයි ගෙස් එක වට මතකයි. මට තේරෙනවා මිගාර. ඒත් ඉතින් අපි කතා කරන්නේ අම්මලා ගැනනේ. මං එයාලට තේරුම් කරලා දෙන්න. මොකද්ද? මං එයාලට තේරුම් කරලා දෙනවා මං ඔයාව හොඳින් බලා ගන්න පුළුවන් හොඳ මනුස්සයෙක් කියලා. එතකොට ඔයාගේ ටියුෂන් රස්සාව? මම ඒක ගැනත් ඇත්තම කියනවා. බොරුවක් කිව්වාම ශාමි ඒ බොරුව වහන්න බොරු 100ක් කියන්න වෙනවා. මං කැමති නැහැ බොරුවට. බොරුවෙන් මනුස්සයෙක් ජීවත් වෙන්න බෑ ශාමි. බබය නිපා. ඒ මොකද නැන්නේ? මොදු මේක දෙක එකක් බේර ගන්න. මොකෙන්ද ගේවත්ද? මං අර ආලෝකයාගේ යාළුවාට කිව්වා ආලෝක කැම්පස් එකේ නවත්තපන් කියලා. ඒ බූරු එක අහන්නේ. එතෙන්? තමුසෙන් මොකද කරන්නේ? මං ගිලුව ආලෙට අප්පනවා. උතර අන්නක් හරි කැඩේ. මං ගිවැඩේ කරන්න මට සතියක් තියෙනවනේ. මම නතර වෙයි. ඇයි මං නවත්ත? ඇයි මං නවත්ත? දැන් උඹ කිව්වේ බාස්ලෙට් ලව් නැහැ කියලා. බොකුවේ උඹට ඕනේ එකින් පලිගන්න විතරයි කියලානේ. දැන් එහෙනම් ඇයි උඹ කැමති නැත්තේ ආලෝක කැම්පස් එකට එනවට? මං ඒකට කැමති නැහැ එච්චරයි. නෑ. උඹ තාම අසලීට් ලව්. ඒකෙන් උඹ කැමති නැත්තේ ආලෝක කැම්පස් එකට එනවට. හරිද මට මොකද්ද කරන්න කියන්නේ? අල්ලා. විනායෙක් නම් කැමති තමන්ගේ මල්ලි තුගේ අඩිපාරම යනවට. හැබැයි මං කැමති නෑ ඒකට. මොකද මම ගියපු අඩිපාර හරි නෑ. ඒක වැරදි. උඹ දැන් යන්න හදන්නේ මගේ අඩිපාර. ඒ නිසා මං උඹට එපා කියන්නේ. තමුසේ ඔම කතා වන්නේ මට ඊයේ කිව්වේ. හරි බං ඉතින් මං ඊයේ බීලා නීටියේ. ඒ ඊයේ කතා කරේ අරක්. දැන් මම මේනේ හොඳ සීයෙන්. ඒ කියන්නේ මේ මම දැන් ඉන්නේ. ලා. මල්ලා. මං කියන්නේ හොඳ රහගන්නේ.
උඹට ඒකට පනිෂ් කරන්න ඕන නම් ඒකට පනිෂ්මන්ට් එක දීපන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බං උඹට ලව් කරන්නේ නැති කෙල්ලෙක් පස්සේ ආදරේ 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 කිය කී බල්ල කර කර ලව් විල්ලගෙන යන්න එපා බං. එහෙම කියයි කියන උඹට ලව් හම් වෙන්න එක තේරුම් ගනි. සී. තමුසේ මොනවද ලව් ගැනද? ඈ? තමුසේ ළඟ හිටප එක කෙල්ලෙක්ට තමුසේ ලව් කරලා තියෙනවද? නැහැ. ඔය කාරේ මං කාට ලව් කරලා නැහැ තමයි. Beauty ingredients හතක් මුසුවෝ නව ලක්ස් සුවඳවත් සුසිලිදු සමකට වාකී විශ්වාසය ලක්ස් ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත මම තාමත් ආදරය කරන එක්කෙනෙක් ඉන්නවා. ලක්ෂි. ඉහළන් ඇයි තමුසේ නිකන් බලන්නේ? මල්ල. මම බර කන්නත් කියලා තියෙනවා. ලක්ෂි මගෙන් ගියාට පස්සේ මට මාර පාළුවක් තනික මුද්ද වුණා බා. හැබැයි මං හිතුවේ ඒ කියන මාත් එක්ක එකටම ඉඳලා ගියපු නිසා එහෙම දැනෙන පාළුවක් කියලා. ඒක එහෙම නෙවෙයි බා. තාමත් මගේ එක නැති නිසා මාර තනිකම ගින්නේ. ඔසි අයියේ තමුසමයි මට කියලා තියෙන්නේ තමන්ට දෙයක් ඕන නම් ඒක කොහොම හරි ලබා ගන්න අන්න ඒකයි පිරිමිකම කියන්නේ කියලා. ඉතින් තමුසේ පස්ස ගන්න. තමුසේයි මට පස්ස ගන්නු ගන්නන්න. මම වැරදි මල්ලි. පිරිමිකම කියන්නේ ඒක නෙමෙයි. ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න බෑ. ඒකයි මම දැන් පැත්තකට බලන් ඉන්නේ. මම ඔබටත් කියන මල්ලි. ඔයා අසලි කියන කෙල්ල සමහරට ආලෝකයට ආදරේ ඇති. ආලෝකයට නැත්තම් එකේ මුකෙක් කරි වෙන කොල්ලෙක්ට හරි ආදරේ ඇති. හැබැයි ඔබ මේක තේරුම් ගන්න ඕනේ. එකේ උඹට ආදරේ නැහැ කියන එක. හැබැයි ඒක මට කරපු ඕනම් උඩ මට ඒක රිටර්න් එක දෙන්න ඕන. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒකට රිටර්න් එක දීපන්. සමානයි XR පිළිදීම නෑ සමානයි පිළිදීම පිළිදීම සමානයි XR D රුජියා හා මේක උඩ බලන්න ඈ අයියා මේ ගාන පොඩ්ඩක් බලහන්කෝ අයියංකෝ අනේ බා මේ ගාන පොඩ්ඩක් බලහන්කෝ මට හරි සතුරු මට සතුරු මචං මට මාර සතුරක් ආවි මතනද මං කවදාවත් හිතුනේ ජීවිතේටවත් කොරා ප්‍රමාණ පොතක් දෙකල මචං මේ ගාන හරිද අඩු මේ මහනකට මාර සතුරු ඉතින් මම බලන්න අයියෝ මම බලන්න මොනාද බම් මට ඒ මොකද ඔය මේ ලීල් තියෙන්නේ ඇයි ඇයි මේ මේක ඇවිල්ලා සතුටු වෙන්න ගුරුත්වාකර්ෂණ පාඩමක්. හරිද? එතකොට ඒකේ තියෙන සමීකරණය තමයි මේක. හරිද? එතකොට මම නිකමට කියපන් සතුටු වෙන්න මේ විකිරණශීලී සමීකරණය ඇයි උඹ මේකට දැම්මේ? මට නිකමට කියපන් දැනගන්න වගේ මං අහන්නේ. ඇයි උඹ මේක දැම්මේ? ඉතින් ඒක වැරදිද? වැරදිද? යකෝ. මේක ඇවිල්ලා ප්ලේන් එකක මෙහෙම යන්න බස් ටිකට් එකක් ගත්තා වගේ. නිකමට වගේ මං දැනගන්නේ අහන්නේ. ඇයි උඹ සතුටු වෙන්නේ මේක දැම්මේ? කියපන් මට. කියපන්. මතක තිබ්බේ ඔච්චරයි බං ඉතින් ඒක මං ලියලා දැම්මා ඉතින් මතක තියෙන ඉච්චරයි නිසා. ඒතර උඹ මේ සතුට වෙන්න පේපරේ එන හැම ගානකටම මේ එකම සමීකරණයෙන් මේම ගණන් හදන්න තිතන් ඉන්නේ සතුට වෙන්න. නෑ බං එක්සෑම් එකට යන්න කලින් මචං සමීකරණ මචං තුනක්වත් මතක තියාගන්න ඕන. අනේ සතුට වෙන්න. හරි 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 මෙහාපන්කෝ. මේ උඹ මචං විභාග ලියන්න ඕනේ. හරිද? උඹට කෙලිම උපාධියක් දෙනවා. නිකන් නේ ගෞරව උපාධිය දෙන සතුරු එන්නේ ගෞරව උපාධිය අනිවාර්යෙන් දෙනවා මේ ඒකද ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට ආ ඇන්දල වගේ කියන්නේ ගෞරව උපාධිය ඈ හදන්නේ කැන්දල වගේ ආ සතුරු 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 මේ මොදනික මූනේ
අඳ පායල සතුරු වෙන්නේ ඈ මේ මචං මට හෂාන් අය හම්බුණානේ මචං එයා කැමති නම් මට ෆොටෝග්‍රැෆි ගන්නන්න බා නම ගෙදරට මොනවද කිව්වේ මොනවත් නෑ බා ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න යනවා කියලා තමයි එළියට පැන්නේ ඔය ක්ලයන්ට් කවුද කියලා ගෙදරින් හෙවතු මොකද කියන්නේ ඒකට තමයි බං මම උඹලා දෙන්න හම්බෙන්නා මේ මේක අත්සන් කරලා දීපන්කෝ බා සදරේනේ මේ ඔක්කොම ඉංග්‍රීසිනේ බන් තියෙන්නේ මේ ඉංග්‍රීසි දන්නවනම් බං මොනාද බං කරන්න බැරි නේ කවුද දන්නේ නේ බං මේ බං මොනාද තියෙන්නේ කියලා දන්නේ නැහැ නේ මචං සදරේනේ එකයි ඈ උරදන් දැන් මචං අපිට ආයිති චංචල නිශ්චල දීපල මචං උඹලා තාත්තට පවරලා දිනවා කියලා කවුද දන්නේ අයියෝ නෑ බං අපේ මචං ඔෆිස් එකේ තියෙනවා මේ මේ මීටින් එක අලුත් ප්‍රොජෙක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරන වැඩකට මචං මේ ඒකට සහභාගී වෙනවා කියලා තමයි උඹලා දෙන අත්සන් ඕනේ බා ඈ ඇයි කො සතුරු වෙන්නේ මේ අපි සහභාගී වෙන්නේ නැහැ නේ බං මේකට ඈ ඒකට කමක් නැහැ බං එතකොට මට පුළුවන් මේ උඹලා දෙන්න කෝල් එකක් දීලා බනින්න මේ ඔක සංගල දීපංගෝ එතන බයි ආ සංගල්පම් උඩ නෙමෙයි බං යට ඕ අසංගනවත් දන්නේ නැහැ සතුරු වෙන්නේ චි නෑ වර්ධිනෝ ඉතින් වැරදෙන වැඩි උඹේ යා අත්සනද බං හරි බං මගිට ලොකු ලොකු ඒවා නැහැ පොඩි පොඩි ඒවා තමයි හරි 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 අම්මෝ ආහා ඒ මේ තෑන්ක්ස් මචං ඈ උඹලා දෙන්නගේ මගුල් ෆොටෝ එක මං ගානේ ෆ්‍රී මං ගිහලන්න මචං ඈ ෆ්‍රී ට්‍රයි කරයි ෆ්‍රී කරලා දෙයිඹ බඩට ගන්න නෑ මු ෆ්‍රී කරයි හරි සෙම් බලයන් ෆ්‍රී ඈ බලයන් බලයන් බඩට ගන්න තියක බිනානේ ගලන් අද පාරිරම් ඔයාට අප්සෙට්ද මිගාර මං කවදාවත් හිතුවේ නෑ ශාමි ඕගොල්ලන්ගේ දෙමව්පියෝ මේ වගේ රියැක්ෂන් දෙයි කියලා මං ඔයාට කිව්වේ මිගාර යාලට ඇත්තෙන් වැඩක් නෑ කියලා බොරුව කළා එහෙම සතුටු වෙන්න බෑනේ මිගාර අපිට මොකක් හරි විසඳුමක් හොයාගන්නකම් හරි පොඩි කාලයක් ගන්න තිබුණා මේ ඇටි කිච්චා ඔය වෝනින් එක දෙන්නේ මටද අයියා කැමති නම් සතුරු වෙන්න ඒක වෝනින් එකක් කියලා හිතා ගන්න බම්ම මේ ඇත්තටම කියන්නේ අසලි කියන්නේ උඹේ ආගේ ජීවිතේ කෑවා කියලා يعني විනාශ කළා දැම්මම මං කැමති නෑ ශාමී අට පහ වැඩ කරන ස්ථිර රැකියාවක් කරන මිනිහෙක් ගන්නට වැටෙන්නේ